පිටි හිඟවීම හේතුවෙන් මේ වෙද්‍ය කෙටි ආහාර රසක මිල ඉහළ ගිහින් සාමාන්‍යයෙන් අපේ රටේ දෛනික රාජකාරිවල නිරත වන පිරිස් කෙටි ආහාරවලට තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ කාර්ය බහුලකම හින්දා වෙන්නත් පුළුවන් මුදල් නැතිකම හින්දා වෙන්නත් පුළුවන්. තුන් වේලටම බත් ආහාරයට ගන්න දැන් දෙපාරක් හිතන්න වෙලා. මේ වෙද්‍ය තිරිඟු පිටි හිඟකම හේතුවෙන් කෙටි ආහාර මිල ඉහළ ගිහින් පිටි හිඟ හින්දා කෑමත් හිඟයි. මේ ගැටලුව හින්දා දුර ගමන් බස් රථ මගින්ටත් පැය 5-6 වැඩි කින්න යන්නම සිද්ධ වෙලා. තිරිඟු පිටි හිඟවීම සමග මිල වැඩිවීම ආහාර හිඟවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කරුවන් මේ ගැටලුව සම්බන්ධව පවසන්නේ මෙවන් අදහසක්. පිටි හිඟයි පිටි නෑ වෙලාවට පිටි සෞතුයි කෑම බහිනවා මිල වැඩි කියලා කෑම යන්නේ බඩු ගණන් පිටි මිටික් අපි මෙහට ගේන්නේ 6600 6300 6400 එක එක පැන්වල එක එක ගණන් කර්මාන්ත කරන්න නම් අවුරුදු 18ක් 18ක් කරනවා ඉදා ඉඳලා ඉතින් කෑම සෞතුුන්නේ නෑ දැන් තමයි ඉතින් මේ මාස 3-4 කරගෙන තමයි ඉතින් මේ කෑම සෞතු වෙන්න ආවේ මේ අතර තිරිඟු පිටි හිඟේ සේම බේකරි නිෂ්පාදන ආශ්‍රිත ගැටලු ගැන බේකරි නිෂ්පාදන සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වුවා විශේෂයෙන්ම තිරිඟු පිටි හිඟයක් තියෙනවා පහන් පිටි හිඟේ ඉතාමත්ම උග්‍රයි අද වෙනකොට පහන් පිටි කිලෝ එකක් නිකන් කළු කඩවල විකිනවා රුපියල් 170ට 80ට ඉතින් මේ පහළ මිල ඉවත් කිරීමත් සමගම මේ ගසා කෑමක් බඩපත් වෙලා තියෙනවා මේ අතර බේකර නිෂ්පාදන සම්බන්ධ ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකුගේ රැකියාවද අතරමඟ නතර වෙලා කියලයි කඩහිමියන් පවසන්නේ. පිටි මිල ගණන් වැඩි ඉඳලා මිල වැඩි වුණේ ඉඳන් දැන් බිස්නස් අඩුයි. වැඩදාමත් අඩු වෙලා ඔබ ගණන්ුත් වැඩි. ඒ නිසා බඩු ගණන් නිසා තමයි ඔක්කොම එත්තුව. පාන් පිටි තමයි මෙතන තියෙන කරදරේ. පාන් පිටි ටිකක් ඉඳන් මතය උනාට පාන් පිටි ගණන් වැඩි. එහෙනම් අපිටත් මේ කැම ආදන්න පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා පාන් පිටි අඩු ඉඳලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.